අතීතයේ වගේ නෙමෙයි මාලිමාවේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවට රූප සුන්දරයන් අවශ්‍ය වෙන්නේ නැහැ අවශ්‍ය වන්නේ බුද්ධිමත් කාන්තාවන් පමණි බුද්ධිමත් කාන්තාවන් පමණි වැට බෝ වේවා වර්කි ඇප් එකෙන් ජොබ් එක පුතලම් දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබල වේගයේ අපේක්ෂක කණ්ඩායමේ කාන්තා නියෝජනය නීතිඥ හිරුණේ විජේසිංහ සහෝදරයාට ඔබ ආමන්ත්‍රණය කිරීමට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ගෞරවනීය පූජ්‍ය පක්ෂේන්ද අපගේ කණ්ඩායම් නායක මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඇතුළු අපේ අපේක්ෂකයන්ගෙන්ද මුනීර් සහෝදරයන්ගෙන්ද ජේෂ්ඨ කලාශූරි බුද්ධදාස සහෝදරයන් ඇතුළු අද දිනේ මෙම ස්ථානයේ පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි මම කැමති මුලින්ම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න තුනක් අහන්න නොවැම්බර් 14 ශ්‍රමදානයේ සූදානම්ද සූදානම් නේද තව ප්‍රශ්නයක් අහනවා ජනතාවගේ කතරේ බලෙන් මාලිමාවේ ආණ්ඩුවක් පිහිටවන්න සූදානම් නේද අන්න ඔය වගේ නොවැම්බර් 14 වෙනිදාට පුත්තලම් දිස්ත්‍රික්කය මාලිමාවෙන් දිනවමු ජය වේවා කියලා පටංගමු අපේ කතාව ජය ഘോഷා නැගෙනවා අපේ මේ සහෝදර සහෝදරියන්ගේ මුහුණු වලින් මේ ඉතා සතුටක් පේනවා සතුටන කාරණිය කුමක්ද සැප්තැම්බර් 21 වෙනිදින්ද කතරේ බලය තමයි මේ සිනහවට හේතුව අපි සැප්තැම්බර් 21 වෙනිදින කතරේ බලයෙන් කලින් සිටි දෙපිට කාටු ආණ්ඩු පරාජය කරනු ලැබුවා ඒ වගේම අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නැවත ගොඩනගා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ සමගම විශේෂයෙන්ම අපේ අගමැතිතුමිය ප්‍රමුඛව ලංකාවේ කාන්තාවට දේශපාලනයේ ප්‍රවේශ වීමට නව මංවවතක් විවෘත වී තිබෙනවා දැන් දේශපාලනයේ තුල කාන්තාව සුරක්ෂිතයි ඇයට ආඩම්බරයෙන් දේශපාලනයට පැමිණිලා චරිතවත් විදිහට දේශපාලන කටයුතු වල නියැලෙන්න ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා අතීතයේ වගේ නෙමෙයි මාලිමාවේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවට රූප සුන්දරයන් අවශ්‍ය වෙන්නේ නැහැ අවශ්‍ය වන්නේ බුද්ධිමත් කාන්තාවන් පමණි බුද්ධිමත් කාන්තාවන් පමණි ඉතින් සහෝදර සහෝදරනි මම මේ අත කතාවට දත්ත අවශ්‍ය නිසා 2024 ඔක්තෝබර් 24 වෙනිදාට ලංකාවේ ජනගහන ප්‍රමාණය මම බැලුවා කැල්කියුලේෂන් එකේ බලපුවාම කාන්තා ජනගහනයේ 50.7% ඉන්නවා පුරුෂ ජනගහනය 49.3% 49.3% අඩු වෙලා තිනවා පුරුෂ ජනගහනය කාන්තා ජනගහනය වර්ධනය වෙලා තිනවා 50%කට වඩා ඉතින් ඔය කාන්තා ජනගහනයෙන් බහුතරයක් දැන් ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් අපේ රටේ ආර්ථිකයට දායක වීස්ති වෙනවා විශේෂයෙන්ම අපේ ගුරුවරුන් ගත්තහම අධ්‍යාපන ශාස්ත්‍රයේ බහුතරයක් සිටින්නේ කාන්තාව ආ විදේශ ශ්‍රමිකයන් සිටින්නේ බහුතරයක් කාන්තාවන් විශ්වවිද්‍යාල ගත්තහම බහුතරයක් සිටින්නේ කාන්තාවන් අපනයන ශේෂය ගත්තහම තේ කර්මාන්තේ රබර් කර්මාන්තේ බහුතරයක් නියදී සිටින්නේ කාන්තාව ඇකලුම් ශේෂයේ බහුතරය නියලක් සිටින්නේ කාන්තාව දැන් මම කාන්තාවන් කාන්තාවන් කියලා ඉවර වෙලා ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ දායකත්වය ගැන වක්‍රාකාරව නිර්වචනය කරේ හැබැයි ඔය කාන්තාවට අද මම කිව්වොත් එහෙම මෙතන නැග මෙතනින් බස් එක නැගලා ඉවර වෙලා පුත්තලමින් හලාවතට ගිහිල්ලා බස් එකකින් වහින්න කිව්වොත් එහෙම එම කාන්තාවට අද සමාජය තුල මුහුණ දීමට ඒ බස් එකේ ඒ කෝච්චියේ පොදු ප්‍රවාහන සීමාවේ මේ පොදු ප්‍රවාහන සේවාවේ අත්වන ඉරණම කුමක්ද එම කාන්තාව අනිවාර්යයෙන්ම පුත්තලමින් ඉඳන් හලාවට යද්දී කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ කොමන තැනක් දෙක්වේ හිතින් අතින් අපචාරයට ලක් වෙනවා ඉතින් විශේෂයෙන්ම තව කියන්න කැමති මා මේ කතා කර